මේක තමයි මම Java Institute එකේ selection program එකට හදපු 2D game එක. මේකේ නම Red Hat Boy. අපි දැන් පොඩ්ඩක් බලමු මේ game එක play කරන්නේ කොහොමද කියලා. Space bar කළාම jump වෙනවා. Enter key එක press කළාම game එක start වෙලා boy ව run වෙන්න ගන්නවා. මේකෙන් වෙන්න ඕන දේ තමයි කොහොම හරි boy ව flames වලින් බේර ගන්න ඕන. අපි දැන් පොඩ්ඩක් මේ game එක play කරලා බලමු. දුනාම වෙනම page එකක් ඇවිල්ලා මේ game over your score කියලා ඒ වෙද්දි scoreboard එකේ තිබ්බ score එක පෙන්නනවා. මේක අපිට තව පාරක් try කරන්න ඕන නම් game එක new game කියන button එක click කළා අපව enter key එක press කළා game එක start කළා run කරන්න තියෙන්නේ. අපි දැන් පොඩ්ඩක් බලමු මේ game එක කොහොමද හැදුවේ කියලා. මේකට අපි use කරපු දේවල් තමයි HTML, CSS, JavaScript languages ටික. HTML වලින් කරන්නේ ඇත්තම කිව්වොත් ඒ ගේමින් ඒ ගේම් එකේ web page එක හදන ඔක්කොම කලේ HTML වලින්. style.css කරන්නේ ඒ web page එක decorate කරන වැඩේ කරන්නේ CSS වලින්. script.js වලින් කරන්නේ මේ ගේම් එකේ විදියට බැලුවොත් නම් jump animation, run animation, dead animation, මොකක් හරි key එකක් press කරාම වෙන්න ඕන දේ. ඒව තමයි script.js එකෙන් පෙන්වන්නේ. ඊට පස්සේ අපි බලමු මේ HTML file එක. මේක තියෙ මේක කියන්නේ version tag එක කියලා. ඊට පස්සේ HTML starting closing tag, head starting closing tag, body එකේ starting closing tag හදලා HTML එකේ structure එක හදාගන්න ඕනේ ඉස්සෙල්ලම. ඊට පස්සේ මේ හදාගත්ත CSS ෆයිල් එකයි JavaScript ෆයිල් එකයි HTML page එකට link කරන්න ඕනේ. ඒකට අපි link කියන self close tag එක පාවිච්චි කරනවා. link කියන self close tag එක ඇතුලේ rel කියන attribute එකක් පාවිච්චි කරලා ඒකට style sheet දෙනවා. href කියන attribute එකට ඒ CSS ෆයිල් එකේ නම මගේ නම style.css. ඊට පස්සේ අපි script.js එකත් link කරගන්න ඕනේ මේ වගේ. ඒකට නම් පාවිච්චි කරන්නේ script tag එක. script tag එක source එක දෙන්න ඕනේ අපේ script file එකේ නම. javascript file එකේ නම. ඊට පස්සේ අපි බලුවොත් මේ game එකේ මේක තමයි title එක විදියට කියා ගන්න. මේක තමයි body එක. අපි ටයිටල් එකේදී මන්න Red Hat Boy මේකේ තියෙන්නේ Red Hat Boy කියලා. මේ චූටි ලෝගෝ එක පෙන්නනවානේ. ඒ ලෝගෝ එක හැදුවේ link කියන self closing tag එකෙන්. ඒ මේකේ ෆයිල් පාත් එක. ඊට පස්සේ වෙනම අර starting page එකක් ඕගොල්ලෝ දැක්ක කලින් තිබ්බා. පටන් ගද්දිම තිබ්බ page එකක් ඒක හැදුවේ div එකක් දාලා. මේ තියෙන්නේ ඒ code එක. ඊට පස්සේ ගේම් එක ක්ලෝස් ඒ කියන්නේ බෝය් ව ෆ්ලේම් එකේ වැදුනෙන් පස්සේ එන්ඩින් page එකක් පෙන්වනවානේ. එන්ඩින් page එක තමයි මේකෙන් පෙන්වන්නේ. CSS HTML වල නම් එච්චරයි. CSS ල නම් තියෙන decoration part එකනේ කරන්න ඕනේ. CSS මේවා මේ dot මේක කියන්නේ මේකට කියන්නේ class name කියලා. අනිවාර්යෙන් දැන් HTML එකේ දැන් අපි කියමුකෝ image tag එකට තමයි decorations කරන්න ඕනේ කියලා. ඒකේ අනිවාර්යෙන්ම class එක දාන්න ඕනේ. ඒකේ class එක දැම්මම තමයි දැන් class එකේ dot boy කියන්නේ class name එක. එතකොට තමයි මේ image කියන tag එකට මේ decorations ටික මේ යවෙන්නේ. ඒ කියන්නේ margin top left වෙලා ඒක ගන්න සෙට් වෙන්නේ එහෙම class එක දැම්මම. අනිවාර්යෙන් class එක දාන්න ඕනේ. සහ මේ CSS file එක හරියටම link කරන්න ඕනේ. safe close tag එක link කියන.
CSS ගැන තියන්නේ එච්චරයි මේ වගේ height margin top කියන්නේ උඩින් ඉඳන් පල්ලයට කොච්චර ප්‍රමාණයක්ද margin left කියන්නේ වමින් ඉඳන් දකුණට කොච්චර දැන් box එකක් ගත්තොත් අපි වමින් ඉඳන් දකුණට කොච්චර ප්‍රමාණයක් ගන්න ඕනේද ඒක කියන්නේ මේ pixel වලින් මේ කියන්නේ මේ තියෙන scoreboard එකට දැම්ම css part එක මේක end page එකට දැම්ම එක මේක button එකට දැම්ම css part එක මේක මේකෙන් කියන්නේ button එක මෙන්න මේ part එකෙන් කියන්නේ button එක ගාවට cursor එක ගෙනිච්චම වෙන්න ඕන දේ තමයි මේකෙන් කියන්නේ මේක starting අර page එකට මුලින්ම දැක්කේ ඔයගොල්ලෝ page එකට ගියාම වෙන්න ඕන decorations ඒ කියන්නේ display වෙන්න ඕනේ ගානට center වෙලා තියෙන්න ඕනේ ඒවා CSS එකේන mainly තියෙන්නේ decorate එක decoration part එක තමයි තියෙන්නේ මේක තමයි අපේ script.js file එක මේක ලියලා තියෙන්නේ JavaScript use කරලා තමයි මේක සාමාන්‍යයෙන් code කරන්නේ අපි ගත්ත මොකක්hari key එකක් press කරද්දී මොකක්ද වෙන්න ඕනේ ඒ කියන්නේ game එකක වගේ න enter key එක press කළාම මොකක්ද game එකේ වෙන්න ඕන දේ space එක press කළාම මොකක්ද game එකේ වෙන්න ඕන දේ අපි දැන් boy run වෙද්දී background එක move වෙන්න ඕන විදිහ කොහමද boy run වෙද්දී flame එක move වෙන්න ඕන විදිහ කොහමද ඒ වගේව තමයි මේ javascript file එකේ අපි code කරන්නේ අපි ගත්තොත් දැන් run animation එකට අදාළ part එක මේ part එක අපිට ඕන නම් පුළුවන් run වෙද්දි boy run වෙද්දි audio එකක් දාන්න සද්දයක් ඇහෙන විදියට නිකන් jump එකටත් පුළුවන් audio එකක් දාන්න මේක jump එකට අදාළ part එක මේ තියෙන jump එකට අදාළ part එක jump වෙන්න ඕන විදිය කොහොමද කියලා තමයි මේකෙන් කියන්නේ if condition පාවිච්චි කරලා පෙන්නනවා මේකේ මේකෙන් කියන්නේ background එක move වෙන්න ඕන විදිය කොහොමද يعني boy run වෙද්දි background එක move වෙන්න ඕන කොහොමද කියන එක තමයි මේකේ කියන්නේ මේකෙන් පෙන්නන්නේ scoreboard එක අර අපි boy run වෙද්දි score එකක් display කරේ උඩ මගේ කියන display කරේ පහින් පාට ඕන උගන් දාන්න පුළුවන් 10න් 10ට කියලා ඒ වගේ scoreboard එක display වෙන විදිහ තමයි මේකෙන් කියන්නේ මේක තමයි dead animation boy dead වුණා මොකද්ද පෙන්වන්න ඕනේ cake කියන එක තමයි මේකෙන් පෙන්වන්නේ මේකෙන් පෙන්වන්නේ මේ part එකෙන් වෙන්නේ boy frame එකේ වදින තැන සහ බේරෙන තැන identify කරගන්න එක තමයි මේ part එකෙන් වෙන්නේ මෙන්න මේකෙන් වෙන්නේ මේ boy frame එකෙන් වැදුණෙන් පස්සේ game over your score කියලා මේකක් එනවනේ ඒක අර පල්ලෙම තිබ්බේ new game කියලා button එක ඒ button එක click කළාම වෙන්න ඕන දේ තමයි මේකෙන් වෙන්නේ මේ function එක call කරන්න ඕනේ index.html එකට ගිහිල්ලා මේ තියෙන එක call කරගත්ත විදිය එච්චරයි මේ ගේම් එකේ තියෙන්නේ කියන්න මේක බැලුව හැමෝටම ස්තුතියි